පොඩි ට්‍රික් එකක් කියන්න මේ ලෑස්ති වෙන්නේ. ඔකේ. මේක ඔයාට අදාළ වෙන්නේ කරුණාකරලා කන් දෙක. කියන්නේ අපිට කියන්නකෝ. මේක ඇවිල්ලා සියලුම පුරුෂ පාර්ශ්වයට වැදගත් වෙන ට්‍රික් එකක්. ඒ නිසා කරුණාකරලා කන් දෙක වහගන්න. සියලුම කමන්න ඇති ඔයාට ඕන කුණු කොට බාර ගන්න ඕනේ. ඕනේ එකක් අපිට ඔය. ඔයාවිල කපුටා වගේ ඉතින් ඕන දෙයක් බාර ගන්න. බේද නෑ. මන්නේ අපිට කිසිම ඕන ජරාවක් කනවනේ කපුටත් ඒ වගේ තමයි ඔයාත් ඉතින් ඇවිල්ලා ඕන දෙයක් බාර ගන්න ඔන්න ඔය ඉඳාගෙන හරිද? දැන් කපුට මොකද්ද මෙතෙන්ට? නැති මං කිව්වෙත් පිරිමින්ට අදාල් දෙත් ඉතින් ඔයා අහගෙන ඉන්නවනේ ඉතින් කපුටත් එහෙම නෝන සර්වභක්ෂික සතෙක් නේ ඕන දෙයක් කනවනේ ඕන කුණු ගොඩක් කනවා ඒ වගේ තමයි හරිද? හරි හරි ඔයගේ අහගෙන ඉන්න දැන් මං කියන්නේ නේක. ඇත්තට මේක අංජුව ඔව් ස්වාමි පුරුෂයන්ට සහ වෙන්ද ස්වාමි පුරුෂයන්ට සහ බොයෆ්‍රෙන්ඩ්ස් ලාට එහෙම වැදගත් වෙන පොඩි ට්‍රික් එකක්. රයිට් ඔකේ. ඔකේ. දැන් ඔබේ බිරිඳ. දැන් ඔබේ වෙන්ද බිරිඳ. දැන් ඔබේ වෙන්ද බිරිඳ. ඔබට රස් පෙන්නනවා නම්. රයිට්? රස්. රස් පෙන්නනවා නම්. නැත්තම් සද්ද දානවා නම්. පාට් එක දානවා නම්. හරිද? මම මේ කියන්න යන එක බොහොම වැදගත් දෙයක්. ඔන්න හොඳට අහගන්න. අපි හිතමු නිකන් මොන හරි දෙයක් කියන් ආවත් ඇඟට කොට වෙනවා නම්. හැමදෙස්සෙම රෙස්පෙක්ට් එක දාගෙනනවා නම් බනිනවා නම්. හරි? ලොකු සීන් එක දානවා නම්. එකට එක කියන් එනවනම් නැත්තම් ඔබ ළඟට ගියාම බෑන්ලා දෝනවනම් තත්ත්වය සෝචනීයයි පින්වතුනි. එහෙම නැත්තම් අපිට ඔබ නිකන් අහිංසක විදියට පිරිමියෙක් ඉදින් වෙයි මීට ඉඳලා ඉඳලා පාටි එකට වගේ ගිහිල්ලා ගෙදර ගියාම එදාට ඈ එදාට කෑ ගහනවනම් වෙන්න බිරිඳ හෝ බිරිඳ ඒ වගේ වෙනවනම් ඔන්න හස්බන්ඩ් ආවරණේ මං කියන මේ කාරණේ අහගන්න පොඩි දෙයක් ඔබට කරන්න තියෙන්නේ. ඔබ එක මාසයක් මං කියනවට ඔබේ බිරිඳ දිහාවත් වෙනත් කාන්තාවක් දිහාවත් බලන් නැතුව ඉන්න. ඕ එක මාසයක් බිරිඳ දිහාවත් වෙන කාන්තාවක් දිහා බලන්න නැරපා වයිෆ් දිහා බලන්න නැහැ කියලා වෙන ගෑනු දිහා බලන්න නැරපා වැඩේ දෙලෙනවා. ඒක තමයි ඒක නියමයි. ඒතර වැඩේ වැඩේ ඒතර හරියන්නේ නැහැ. වයිෆ් දිහා බලන්න එපා මාසයක් වා ඉන්න පාඩුයි. හරි? වෙන ගෑනු දිහා බලන්න යන්නත් එපා ඉන්න පාඩුයි. අපිට එපා. එපා එපා අපිට එපා. කියලා වා ඉන්න මාසයක් බලන්න යන්නත් එපා. අපිට හැන්දෙන්න නම් අපි මොකෙන්ද කියලා වගේ ඉන්න පාඩුයි මාසයක් ඉවසගෙන. බලන්න පුතා. ඇස් පනා පිට රැස් ටික බහැර ළඟට ඇවිල්ලා කතා කරන්නේ. අනේ මේ. ඇයි උදාහරණයක් කියන්නද? උදාහරණයක් කියන්නද? ඇයි බං ඔය සිමෙන්ති බැස්සේ අපූර්වට? සිමෙන්ති වලට වෙච්ච දේ. සිමෙන්ති වලට වෙච්ච දේ. මෙතෙන්ට වෙන්න දෙන්නපා. ඒක ආදර්ශිත අරගන්න කිසි ප්‍රශ්න නැහැ. එක මාසයක් වයිෆ් තියාවත් වෙන ගැණි ගුණ දියත් බලන තුින්ද අනිවාර්යෙන්ම ඊට පස්සේ මාසේ අල්ලන් ඉදී වයිෆ් ඊට පස්සේ වෙන මොකක් හරි අංචියක් අල්ලගන්න try කරයි වෙන ගැණි දියා බැලුවකල ඒකත් මම කියකෝ වෙන ගැණි දියා බලන්න යන්නත් එපා. ඒ මාසෙ අද නතු ඉන්න අල්ලගන්න දෙයක් නැහැ. එතකොට මොකද වෙන්නේ? පස්සෙන් එන්න පස්සෙන්. පස්සෙන් 3000 කරන් කියපා 1250 1500 තිබ්බ දැන් 1250 දැන් 800 දින දැන් තව ටික දවසක් ගියාම නිකන් ගෙනල්ලා බයි ගිය ගාවින්. හරිද? ඒ වගේ තමයි. පස්සෙන් එන්නේ පස්සෙන්. අනේ හන්දේ තමයි තිනෝ.